Chat Show. The official Sri Lankan Chat Show. චමත්කාර ලක්මිනේ වගේම චුලවත් නේද මේ දෙන්නත් එක තමයි කතා බහේ නිරත වෙලා ඉන්නේ. ඉතින් අපි සැහෙන දේවල් ටිකක් දැන් කතා කරා. අපි මේ පැයෙත් ටග් ගාලා. නිවුස් එකෙන් පස්සේ අපි ටග් ගාලා එන්න හැදී අපිට තව දේවල් ටිකක් කතා බහ කරන්න ඕනේ ඉක්මනින්ම. ඒ නිසා ඖෂධි මෙහෙම දේවල් ටිකකට මම යන්නම්. මොකද මේ විශ්ෙල්ලා ප්‍රශ්නේ මම එක තැනකින් අතර කරා. ඒ කියන්නේ චමත්කාරගේ කතාවේ මම හරි මෙතන නැතුව මේ මෙතෙන්ට ගිහින් අපි යමු කියලා කතාවක් කිව්වා. ඒ නිසා අපි එතෙන්ට නතර කරපු තැන අර කොමාව දාපු තැන ණයමත් වැඩේ පටන් ගන්න එක අයින් කළා. දැන් ඔබ ශේෂ්ත්‍ර ඇතුළේ ටිකක් කතා බහට ලක් වෙන. ඒ වගේම හැමෝම ඒ කියන්නේ විශ්වාසයක් තියෙනවා සාමාන්‍යයෙන් කෙනෙක් ඒ කියන්නේ මෑත කාලේ වෙන්න පුළුවන් නැත්නම් රංගන ශිල්පිනියන් අතරේ ටිකක් මගහැරලා යන එහෙම නැත්නම් චරිත එහෙම නැත්නම් ඔබ බොහොම අභියෝග විදියට බාරගෙන ඔබ ඒකට හරි චරිතය නිරූපණය කරා කියලා විශ්වාසයක් තියෙනවා අපිට. මොකද ප්‍රේක්ෂකයෝ විදියට බොහෝ පිරිසක් වැළඳගත්තා. කැමති දැනගන්න ඔබ විශ්වාස කරන විදියට, ඒ කියන්නේ ඇයි අනිත් අය ටිකක් අභියෝග විදියට සලකන චරිතම ඔබ ශ්‍රේෂ්ඨයට එද්දිම කිසි බයක් නැතුව ඔබ බාරගන්න හේතු වුණේ ඇයි? මං රඟපාන්නෙද්දි මං හිතාගත්ත දෙයක් මට හම්බෙන්නේ කැරක්ටර්ස්. ඒක මගේ පර්සනල් ලයිෆ් එකට අදාළ නැහැ. සහ මට ඒ කැරක්ටර් එකක් කරන්න කොන්ෆිඩන්ස් තියෙනවා. මට ගොඩක් වෙලාට අනිත් අය අතෑරියා කියන චරිත ඇවිල්ලා තියෙනවා බොහොම අඩුයි. එහෙම ගිහිල්ලා ආපු ඒවාත් මට ඇවිල්ලා තියෙන්නේ කට්ටිය කියලා තියෙන්නේ මේක කරන්න කන්ෆිඩන්ස් නැහැ, මේක කරුත් ගෙදර ඉන්න බෑ. ඉතින් පර්සනල් ප්‍රශ්න තියාගෙන මේක ඇතුළේ එහෙම අපිට කැරක්ටර් එකක් අතපයද කියලා රඟපාන්න බෑ. මම දන්නේ ඒක කොහොමද කරන්න කියලා. සහ මට තව දෙයක් බෑ, මේක මේ මං කියන එක අනිත් අය කරන එක ගැන මම ඇප්‍රීෂিয়েට් කරනවා. ඒක කරන එක ඒගොල්ලෝගේ තියෙන ටැලන්ට් එක. මට බෑ ශූලක්කේ මේ එක වැඩක් ඉවර කරන්න නැතුව ඒ කැරක්ටර් එක ක්ලෝස් කරන්න නැතුව ඊළඟ වැඩේට දින දෙන්න මට බෑ. අපි මේකෙ මං හිතනවා මම මේකෙ මැරෙනකන් ඉන්නවා කියලා. මං කලින් කිව්වේ මං ආස ඒ ප්‍රොෆෙෂනල් මට්ටමට ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක හැදෙනවා නම් මම දැන් නෑ කියන්නේ. මේක ඇතුළේ සෑහෙන්න වැඩ වෙනවා. මේක එළියට එක්ස්පෝස් කරන්න ටිකක් අමාරුයි. අපි ඉන්ටර්නැෂනල් යන්න හරි අමාරුයි. මොඩලින් ගියාට ඉන්ඩස්ට්‍රි එකේ මේ ෆිල්මින් කියලා පැත්ත ටිකක් යනවා අඩුයි. ඒ ගියත් යන්නේ අපේ එක්ක පොලිටිකල් ටොපික් එක. අපේ තියෙන හියුමන් කෑල්ලේ අවුල්ම තැනක් කතා කරොත් තමයි මේක ඉන්ටර්නැෂනල් ගිහලා අවෝඩ් එකක් අරගෙන එන්නේ. හැබැයි වෙන රටවල් වල මේක VFX වලින් AI එනවා. දැන් ඒ හැම දෙයකින්ම එක එක දේවල් ට්‍රයි කරලා මාරු ෆිල්ම්ස් ටිකක් හදනවනේලි ලංකාවෙන් පිට. ඉතින් එහෙම දෙයකට ලංකාවේ වැඩෝ ඉන්නවා. ඒ වැඩෝගෙන් ඇයි වැඩක් ගන්නෙ නැත්තේ? ඒ දේවල් එළියට එක්ස්පෝස් කරන්න පුළුවන්. ඇත්තටම අපේ හැමතිස්සෙම මොකක් හරි ප්ලොට් එකකින් හිර වෙනවා. ඒ හිරවිල්ලට එතකොට අයින ආටිස්ට්ලට රඟපාන්න කැරක්ටර්ස් එන්නේ හැමදාම එක්කෝ අම්මගේ කැරක්ටර් රඟපාල, හැමදාම පෙම්වතියගේ කැරක්ටර් රඟපාල. එක්කෝ ඒ පෙම්වතිය අඬනවා, එක්කෝ ඒ පෙම්වතිය පොෂ් රෝස්මල් එහෙම එකක්නේ. ඒ අරෙන්න ඒකෙත් කැටගරයිස් කරලා තව කොච්චර කැරක්ටර්ස් හදනවා. සමහර ෆිල්ම්ස් එනවා තනි කැරක්ටර්ගේ මුළු ෆිල්ම් එකම දුවනවා. එහෙම දේවල් හැදෙද්දී අපේ ඇයි මේ තාම හිර වෙන්නේ? මොකක් හරි ගියොත් අනික ෆිල්ම් එකේ එළිය මෙච්චර ප්‍රොෆිට් හොයලා තියෙනවා, හැබැයි ආටිස්ට්ගේ බජට් එක මෙච්චරයි. ඉතින් එහෙම ප්‍රශ්න තාම ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ තියෙනවා. ඒකින්ද මං හරි කැමතියි. මම මට ප්‍රතිපත්ති දාගෙන ඉන්නවා. මට එන හැම කැරක්ටර් එකක්ම මං කරනවා. හැබැයි මට ඒක ස්ක්‍රිප්ට් එක පවර්ෆුල් වෙන්න ඕනේ. පවර්ෆුල් වුණොත් විතරයි මට ඒ කැරක්ටර් එකට උපරිම සාධාරණීත්වය කරන්න පුළුවන්. සහ මට ඕන කැරක්ටර් කරන්න කන්ෆිඩන්ස් එනවා. මං ඒ කැරක්ටර් එක කරන්න දන්නේ නැත්තම් මට මාසයක් හරි මාස තුනක් හරි ඉල්ලගෙන මං ඉගෙනගෙන ඒ කැරක්ටර් එක කරන්න කැමති. මං වෙන කෙනෙක්ට දෙන ලෝභකමට නෙමෙයි, මම රික්වෙස්ට් එකක් කරනවා මට පොඩි කාලයක් දෙන්න, මට එක්ක ඇඟ ඒ විදිහට හදාගන්න, නැත්තම් මම ආයි මේ කැරක්ටර් එකට ප්‍රිපෙයාර් වෙන්න මට ඒකට ටයිම් එකක් දෙන්න. මං ඔයගොල්ලන්ට මගේ බෙස්ම දෙනවා. මගේ මොකද මේ ලයිෆ් එකේ මම කෑල්ලක් මේ එළියට දෙන්නේ. එතකොට මම ගැන 100,000ක් හිතන්න ඕනේ. මං ඒක කැමති නැහැ කිසිම විදියකින් ඩැමේජ් වෙනවට. ඒ හින්දා මං හිතනවා මට ඕන කැරක්ටර් කරන්න ටයිම් එක දුන්නොත් මට කන්ෆිඩන්ස් හදාගන්න පුළුවන්. සහ මං කිසිම දෙයකට බය නැහැ. මොකද මම පර්සනල් ලයිෆ් එකයි ඉන්ඩස්ට්‍රි එකයි පටලවගෙන නැහැ. හුස්ම ස්ක්‍රිප්ට් එක ඔබට ලැබෙද්දි මොකද හිතුනේ? ලැබෙද්දි මට කිව්වා මේක ඇනාෆ්‍රිට්ස් ප්‍රීමේක් එකක් යන්නේ කියන එක. මම මේ වෙනකන් ඇනාෆ්‍රිට්ස් බල්ල නැහැ. මගේ හස්බන්ඩ් බල්ල තියෙනවා. හස්බන්ඩ් කිව්වම කිව්වේ මේ සමත්ක ඔයාවක කරලා ඔයාට ඉන්ඩස්ට්‍රි ඉන්න පුළුවන් නම් ඔයා තවයි කැරක්ටර්ස් කරන්න ඔයාට කන්ෆිඩන්ස් තියෙනවා නම් ඔයා කරන්න. මේක කරලා ගෙදර ඉන්නව නම් කරන්න එපා. මේක කරලා ඉන්ඩස්ට්‍රි ඉන්න ඕනේ. එයා මට දුන්න චැලෙන්ජ් එක තමයි ඒක. මං ඒක තාම තියාගෙන ඉන්නවා. මම කවදාවත් ස්ක්‍රිප්ට් එක හම්බුනාම මං සමහර සීන්ස් තිබ්බ මෙහෙම අපි
මට කන්ෆිඩන්ස් නැහැ නේ මම පළවෙනි පාරම එහෙම දෙයක් කරන්නේ දස්සා පුබුදු අයියා ඉසුරු ඕගොල්ලන්ගේ හම්බෙච්ච සපෝට් එක මාරයි සුදේශ අයියා සහ එයාගේ වයිෆ් ගෙන් සෙට් එකේදී මට තිබ්බ අර බය නැති කරලා මාව පොඩි එකෙක් වගේ මට ඕන විදිහට ප්ලේ කරලා ටක් ගාලා අතෙන්ට ගියාම ඩෙඩ් වෙන්න මට ඒ අපසරිය හදලා තිබ්බා ඒක හින්දා මම බය නැතුව ඒක කරා මං ස්ක්‍රිප්ට් එක කියන එක ඇතුළේ මං එහෙම ලොකුවට අර අපි අර ටිකක් 2008 ළඟ හින්දා දන්නෙත් නෑ අර ටිකක් මුරණ්ඩුයි ගෙදරින් ගහනේ වට මේ ඒක හින්දා මං හරි ආසාවෙන් කරා නෑ මම මේ ෆිල්ම් එක කරනවා මිනිස්සුන්ගෙන් මේකට සිනමාව කියන දේ තේරුම් ගත්ත මං එදා තමයි දැනගත්තේ ඒ කියන්නේ මගේ ෆස්ට් ෆිල්ම් එකත් එලියටෙදි සෙකන්ඩ් එකක් විදිහට තමයි හුස්ම එන්නේ මං එදා තමයි දැනගත්තේ ලංකාවේ ඔඩියන්ස් එක සෑහෙන හොඳ බුද්ධි මට්ටමකට ගේන්න පුළුවන් විදිහක් තියෙනවා يعني මිනිස්සේ කාමික ෆිල්ම් එකක් විදියට බලන්න පුළුවන් මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා ඒක මම හුස්මෙන් හොඳට දැනගත්තා සහ zero යන සෙට් එකකුත් ඉන්න විදිහ හැම කට්ටිය ඕකේ කොහේ මොන රටෙත් ඉන්නවනේ ඒක අපිට නවත්තන්න බෑනේ ඉතින් එහෙමත් එක්ක අපේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක තව මං තව ආසයි ඔබත් එක්කම ගත්තම පස්සේ ශේෂ්ත්‍රය ඇතුලේ ඔබ හා සමානවම ශේෂ්ත්‍රයට සම්බන්ධ වෙච්ච පිරිස් ඉන්නවා එහෙම නැත්නම් ඔබට කලින් ආපු පිරිස් ඉන්නවා හැබැයි අදවෙද්දී කියන්නේ අදවෙද්දිත් අපිට පේනවා ඔබ වගේ බොහොම අභියෝගාත්මක චරිත බාර ගන්න පිරිස ටිකක් අඩුයි ටිකක් කියන්නේ අත්‍තරම අත ඇඟිලි ගන්නට වගේ පිරිසක් ඉන්නේ කියලා අපිට හිතෙනවා. ඇයි ඒ ලංකාවේ මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ සහ නැත්නම් මේ අපේ කියන මේ අපි හදාගෙන තියෙන සංස්කෘතිය කියන කෝණ ඇතුලේ තියෙන බැරියර් එක නිසාද? ඔය මට කලින් ඇත්තටම ඉන්ඩස්ට්‍රි එකේ හිටියා සෑහෙන ප්‍රවීණව සෙට් එකක් මේ නිව් කැටගරි එකේ එහෙම කරපු කට්ටිය හිටියා. ඒගොල්ලෝගේ මැරේජ් ලයිෆ් එකට පර්සනල් ලයිෆ් එකට මුල් තැන දුන්නම මේක අතහැරලා ලංකාවෙන් ගිය අයත් ඉන්නවා. හැබැයි මම මේක කරන්නේ මගේ ෆස්ට් ලව් එක ඉන්ඩස්ට්‍රි එක මගේ පළවෙනි ආදරය කරන තැන එතන. ඒකින්ද මම ඉන්නවා තාම. මේකට එන අය මේක ඉගෙන ගත්ත නැත්තම් යයි. වැඩ එකක් දෙකක් කරයි උපරිම මං කියන්නේ අවුරුදු 10ක් ඉඳි ඒගොල්ලෝ. හැබැයි මේක ඉගෙන ගත්තේ නැත්තම් මේකෙන් යන්න වෙනවා. අපි අවුරුදු 10ක් මං අවුරුදු 10ක් කියලා කියන්නේ ඒ අවුරුදු 10 රඟපායි එන ලයිෆ් එක්ස්පීරියන්ස් එක හම්බෙන්න මිනිස්සුත් එක්ක එහෙම කැරක්ටර්ස් ටික අරූඪ කරගෙන රඟපාන්න පුළුවන්. හැබැයි අවුරුදු 10කින් පස්සේ ඒ දෙක අපි මේකේ නම් ඉන්නේ අපිට ඒ ටික නැති වෙලා යනවනේ. අපි මේක ඉගෙන ගන්න මේක තියරි ඉගෙන ගන්න මේක ප්‍රැක්ටිකල් ඉගෙන ගන්න ඉගෙන ගත්තොත් තමයි මේකේ ආතාව අපිට ඉස්සරහට බිල් කරලා තව අවුරුදු 25කට ටාගට් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හැමදෙස්සම කියන්නේ මොනවා හරි දෙයක් කරනවා නම් ඒකේ බේස් එක දාගෙන ඉන්න. ඒක මේ ඒලවල් කරපු ළමයි ඒලවල් වලට මැච් කරපු ළමයි රඟපාන්නෙද්දි ටිකක් අමාරුයි. හැබැයි ඒ ළමයට බේස් එකක් දාගත්තොත් මොකක් හරි මේක මෙහෙමයි කියන එකෙන් ආවොත් ඒ තව ටිකක් 100%ක් කර ඉම්ප්‍රූව් වෙලා එනවනේ. ඒ ඉම්ප්‍රූවමන්ට් එක ඇත්ති තව එක බිල්ඩ් කරගන්න. කින්ද මං කියන හැමදේම ඉගෙනගෙන කරන්න. එතකොට අර මිනිස්සෙට රෙස්පෙක්ට් කරන එක මිනිස්සෙක් අපි මේකේ ගොඩක් ඇතුළේ දකිනවා ලොකු අයට අපි රෙස්පෙක්ට් කරන්න නැති ඒවා සෑහෙන්න දකිනවා. සමහර වෙලාවට දැන් ඒ කියන්නේ මම ඉන්ඩස්ට්‍රි එකට ලොකු කාලයක් නෑ අවුරුදු 6යි 7යි තාම. ඒ 6 4 මං සෑහෙන්න මම ප්‍රවීණයෙක් දැක්කම මම ඇත්තටම මගේ කොන්ද කුදු වෙනවා. මං ඒක ඒ මනුස්සයාට කරන පර්සනලිටි එකට නෙමෙයි ඒක කරන්නේ ඒ මනුස්සයා කරපු කැරක්ටර්ස් වලට ඒ මනුස්සයාගේ ජීවිතයේ සෑහෙන කාලයක් මේකට කැපවලා තියෙනවා. මනුස්සෙක්ට එළියේ සමහර ගොඩක් අය අපේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා සමහරු බැඳලා නැහැ ෆැමිලි එක කියන එක නැහැ වයසට ගිහිල්ලා බලා ගන්න කවුරුත් නැහැ. ඒ මිනිස්සු හැබැයි ජීවිත කාලෙ මේකට කැපවලා. මිනිස්සුන්ගේ හිනස්සල මිනිස්සුන්ට රසවින්දනයක් කියන දේ දීලා මේක හැමෝටම දෙන්න බෑ. නිසා මේ රස්සාව කියන එකට රෙස්පෙක්ට් කරන්න. ඊළඟ ප්‍රශ්නය චූලක දිහාවට හැරලා අහන්නම්. දෙන්නටම එළපෙන ප්‍රශ්නයක් මම මෙහන්නේ මමක් විදියට සාමාන්‍යයෙන් ශේෂ්ත්‍රය ගත්තන් පස්සේ ඔබේ රංගපෑම වෙන්න පුළුවන් එහෙම නැත්නම් නිරූපණ ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ශේෂ්ත්‍ර දෙකම ගත්තන් පස්සේ මේ කියන්නේ චමත්කගේ කැරක්ටර්ස් බාර ගැනීම සහ නිරූපණ ශේෂ්ත්‍රයෙන් ඔබත් සම්බන්ධ කරගෙන මම මේ ප්‍රශ්නේ අහන්නේ. සාමාන්‍යයෙන් හිතුන් නැද්ද සහ හිතෙන්නේ නැද්ද මේක මේ චමත්කගේ කොටසත් ඔබට හිතලා උත්තර දෙන්න පුළුවන් චමත්කටත් එකතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනින් පස්සේ ඒ කියන්නේ මගේ පුතාට දුවට මේක කොච්චර විදියට බලපායිද ඉස්සරහට ඒගොල්ලන්ට රයිට් මේ මගේ කැරක්ටර් එක ගැන කියලා මගේ දුවට පුතාට මොන වගේ දේවල් සමාජයෙන් හම්බ වේද ඒ වගේ දේවල් කොහොමද බෙදා හදා ගන්න ඕනේ? එතකොට වාට හිතන විදියට මං හිතන්නේ මේ ස්ටීව් ජොබ්ස් ලෝකෙ හිටපු ධනවත්ම පුද්ගලෙක් Apple කම්පැනි අධ්‍යක්ෂක මේ එයාගේ දුවත් සුපර් මොඩල් කෙනෙක්. ඉතින් එච්චර සල්ලි තියෙන මනුස්සයෙක්ගේ දුවත් සුපර් මොඩල් කෙනෙක් වෙනවා නම් මං හිතන්නේ ඒකයි අපේ දරුවන් අපි අර ඒ අර
පටු විදිහට හිතන තැනින් අයින් කරන්න ඕනේ. මම හිතන්නේ අපේ ලංකාව අද මේ තැන තියෙන්නේ ගොඩක් වෙලාවට අපි මේ පටු චින්තනෙත් එක්ක. ඒක නිරූපණය කියන්නේ ඒක ජොබ් එකක් විතරයි. එතනින් ගියාම ඒක ඒ කියන්නේ normal life එකේ මම හොඳ මවක් නම් ඒ මං මගේ ළමයට කරන්න තියෙන හැම වගකීමක්ම ඉෂ්ට කරනවා නම් එතනින් එහාට මං හිතන්නේ මගේ බබාට කවුරුත් මොනවත් එහෙම කියන්නවත් මගේ පුතාට එහෙම හිතන්න මොකද මගේ පුතා ඇත්තට enjoy කරන modeling කියන එක මොකද මං හිතන්නේ නිරූපණ ශිල්පිය කියන්නේ හැම brand එකකටම අවශ්‍ය දෙයක් මොකද brand එකක් promote කරන්න model කෙනෙක් ඕනේ ලෝකෙ තියෙන හොඳම කාර් එක වෙන්න පුළුවන් watch එක වෙන්න පුළුවන් හොඳම building එක මොනවාද හැම එකටම ඒගොල්ලෝ use කරන්නේ model කෙනෙක්ව ඉතින් අත්‍යවශ්‍යම සේවාවක් modeling කියන්නේ ලංකාවේ එක හරි ලේසියට ගත්තම ඉතින් හැබැයි එහෙම ජජ් කරන තැන් මට ඇත්තටම ඇවිල්ලා නැහැ මම දන්නේ නැහැ මං ඉන්න පරිසරයේත් එක්කද ගොඩක් අර එහෙම ඉස්කෝලේ වුණත් මගේ බබාගේ ප්‍රින්සිපල් එහෙම හරි මේ හැමදාම අහනවා දැන් අලුත් show එක මොකක්ද තියෙන්නේ මොනවද කරන්න පුළුවන් එහෙම මොකද අපි මොඩලින් වල personality එකත් අපි develop කරනවා ඒ වගේම මගේ ක්ලාස් එකට ගෙනල්ලා දෙන්නේ බාර දෙන්නේ ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා මගේ ක්ලාස් එකේදී මං හැමතිස්සෙම අම්මලා තාත්තලාට ඉන්න කියනවා ඒ ළමයි මොනවද කරන්න කියලා බලන්න මොකද ඒක හරි ඉම්පෝර්ටන්ට් ඒගොල්ලන්ගේ පේරන්ට් සපෝට් එක තියෙන ළමයාගේ ගෝල් එකට යන්න. ඔව්. ඉතින් වැරදි තැන් තියෙනවා අපේ අපේ ඉන්ඩස්ට්‍රි එකේ මම නැහැ කියන්නේ. ඒ කියන්නේ අපේ දුව හෝ පුතා මොඩලින් කියලා මෙන්න මේ දේවල් තමයි මෙතෙන් දෙක තුනක් කරන්න කියලා දැනගන්න ඕන. මම ගොඩක් අඩු කියනවා. ඔඩිෂන් එකක් එන්න කිව්වොත් තනියෙන් එන්න කිව්වොත් අනිවාර්යයෙන්ම එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්ම අරන් යන්නේ ඔඩිෂන් එකට. මම හිතන්නේ මොකද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ළමයෙක්ව හදලා එහෙම නිකන් අතහැලා දාන්න බෑ. එතකොට තමුන්ගේ පුතා දුව කොහෙද යන්නේ කියලා දැනගන්න ඕනේ මමත් මමක් විදියට. එතකොට මං හිතන්නේ මට කවදාවත් මං දන්නේ මං මට නම් එහෙම ජජ්මන්ට් එකක් ඇවිල්ලාම නැහැ. මං මෙයාගේ අම්මා මොඩල් කියලා එහෙම එකක් මං දන්නේ අපි ඒක ඉන්න විදියද මං හිතන්නේ අපි ඉන්න පරිසරයත් එක්කද අපි දැන් කොළඹින් පිට ගියත් ගොඩක් වෙලාව අපි හරි ආදරෙන් වැළඳ ගන්න පිරිස වැඩි ගොඩක් වෙලාවට. ඒකම තනියම මවක් විදියට ගෙවන එක ලංකාව කියන රට ඇතුලේ කොච්චර අභියෝගයක්ද? මං හිතන්නේ අපි ඒ කාලේ ඉඳන්ම මං හිතන්නේ අපි ඉතිහාසෙ ඉඳන්ම සිංගල් මම් කොන්සෙප්ට් එක තිබ්බා. මොකද මම හිතන්නේ කුවේණි කියන්නේ සිංගල් මම් කෙනෙක්නේ විජේ දාලයන්වනේ කුවේණිවා. ඒක අලුත් දෙයක් නෙවෙයි. මං හිතන්නේ ලාංකේය කාන්තාව කියන්නේ හරිම ශක්තිමත් කාන්තාවක්. ඒතකොට අපේ යුද්ධ කාලේදී අපේ ගොඩක් සැබළු නැති වෙච්ච වෙලාවේදී අදට ගොඩක් ඉන්න අම්මවරු මේ ළමයිව තනියෙන් රේස් කරපෝ. ඉතින් මේ මං හිතන්නේ හස්බන්ඩ් කෙනෙක් හිටියත් නැතත් මවගේ වගකීම කොහොමත් ළමයෙක්ව ශක්තිමත්ව ගේන්න. ඉතින් ඒක අලුත් දෙයක් නේ මං දන්නේ. මට නම් මට ඒක ලොකුවට දැනෙන්නේ නැහැ. මේ සාමාන්‍ය කාන්තාවකට විතරක් බලපාන්නේ ගොඩක් අය කතා වෙන්නේ කියන තමයි මං හිතන්නේ ගොඩක් අයට මං දන්න සිංගල් පේරන් මේ තාත්තලින්න මොකද අම්මා නැති වෙන්න පුළුවන් මේ ඩිවෝස් වෙන්න ඕනේ අම්මලා තාත්තලා නැති වෙන්න ළමයින්ට මං හිතන්නේ ඒක ගොඩක් වෙලාවට මාකටිං ටැක්ටික් එකක් විදිහට අපේ කාන්තාව ගොඩකට යූස් කරන්නේ. ඇත්තම කියන්න බෑ නේද? මගේ තාත්තා කියලා තියෙන මොනවා දුව ඇත්ත කියන්නේ. ඉතින් මං හිතන්නේ ඒක ලොකු කොන්සෙප්ට් එකක් නෙමෙයි ඇත්තට. මේ මම සිංගල් මම් ගගා වැළපෙන එක නෙමෙයි. එතන මොකද අපි දැකලා තියෙන මං දන්න තාත්තලා ඉන්නවා තනියම ළමයිව හරි ලස්සනට රේස් කරන මේ එක තාත්තා කෙනෙක් ඉන්නවා යාගේ වයිෆ් පිළිකාවක් ඉඳ ගිහලා ළමයි දෙන්නෙක් ගැල ළමයි දෙන්නෙක්ව හරි ලස්සනට අද වෙද්දි බලාගෙන හොඳ තැනකට අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මං හිතන්නේ පේරන්ට් දෙන්නෙක් හිටියොත් ඒක ලේසි කියලා හිතන තැනුත් තියෙනවා. සමහර පේරන්ට් දෙන්නෙක් ඉද්දි අමාරු කියන තැනුත් තියෙනවා. මම නම් ඇත්තටම හරි ආසයි මොකද මේ තනි පියවර ගන්න පුළුවන් නේ ඩබල් චෙක් කරලා. ආයේ එකෙම්ම තීරණයට එන්න පුළුවන්. ඒක ඇත්ත. ඒක ළමගේ ආසම. ඒක බෙදෙන්නෙත් නෑ. ඒක බෙදෙන්නෙත් නෑ. ඒක ඇත්ත. මම ඇත්තටම එන්ජොයි කරනවා. FM Derana 92.2 and 92.4 FM Sri Lanka's number one radio station. Adare misai ahanne.